අයිබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. COVID-19 ලෝකෙන් තුරන් කිරීමේ යෝධ පියවරක්. වෛරසයට එරෙහිව නිපද වූ එන්නත පළමු වරට රුසියානු රෝගීන් සඳහා ලබා දීමට ජනපති පුටින්ගේ අනුමැතිය. එන්නත ලබා දුන් පිරිස අතර රුසියානු ජනපතිගේ දියණියත්. නවවන පාර්ලිමේන්තුවේ අභිනව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී රාජකාරිය ආරම්භයි. නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු 68 දෙනෙකු හෙට දිවුරුම් දෙයි. පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ තුනක ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් කැසට් කරයි. සමග ජනබල වේගයේ සමග එක්ව සිටින සුළු පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ පා කියයි. රනිල්ට සාගරට සහ රුවන්ට පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබල්න ජනාධිපති කොමිසම හමුවට පැමිණෙන ලෙසට දන්වයි. ජීවිතයක් බේරා ගැනීමට ගිය එක් දරු පියාට ජීවිතය අහිමි වෙයි. මොරිෂස් සිසිදු ඌ නෞකානතුරින් බොරතෙල් ටොන් 1000ක් ඉන්දියන් සාගරයට. දැන් දේශීය පුවත්. නව පාර්ලිමේන්තුවේ අභිනව ක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 10:35ට යතුණු සුබ මොහොතින් සිය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. යරලියගහ මන්දිරයේදී ප්‍රථමයෙන් අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වුණා. ඉන්නතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ වැඩ බාර ගැනීම සඳහා සකසා තිබූ විශේෂිත පීඨිකාව වෙතට පැමිණ වැඩමවා සිටි මහා සංඝරත්නය වැඳ ආශිර්වාද ලබා ගත්තා. වැඩම කොට වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට වැඳ නමස්කාර කොට අනිකුත් ආගමික නායකින්ගේ ආශිර්වාදයදගෙන එතුමන් දැන් මේ සූදානම් වන්නේ සිය දුර කාලයේ වැඩ කටයුතු ආරම්භ කිරීමටයි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සත්‍යයනා මැදේ සුබ මොහොතින් අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව සිය දුහරේ රාජකාරී කටයුතු බාර ගැනීම සිදු කෙරුණා. දහං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දත්තිං ස පුරිස ලක්ඛනානුභාවේන. ඉන් අනතුරුව සර්ව ආගමික පූජකතුමන්ලාද අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කර සිටියා. විවච්ඡස් ආයුෂ්‍යම් ආරෝග්‍යම් අබිදා සෝභමානම් මහියදී. ඕල්මයිටි God and Father, we thank you for giving us a great leader to lead the country. අග්‍රාමාත්‍යතුමාණන් එතුමාට දීර්ඝායුෂය ලබා කර දෙන මැනව ආමීන් වසලල්ලාහ් වලා සයිදනා මුහම්මදින් සලල්ලාහ් අලයිහි වසල්ලම් වලා අලි වසෝබි අජ්මයි. මෙම අවස්ථාවට දේශපාලඥයන් විද්වතුන් කලාකරුවන් පාක්ෂිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. මහින්ද රාජපක්ෂ මහතා ඉක්ුත් නමවිටා කැලණිය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හතරවන වරටත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් දියුරුන් දීමේ නඩතුරුයි අද දින මෙලෙස සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කළේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දූරේ වැඩ බාර ගැනීමෙන් සුළු මොහොතකට පසු පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරුන් සඳහා සකස් කර ඇති ඔන්ලයින් ආයුධන්පත පුරවා සිය ජීවිතත් තොරතුරු පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ වෙත ලබා දුන්නා.
එළමෙන අගෝස්තු 21 දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත් වෙති මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙලෙස ඔන්ලයින් අයදුන්පත සම්පූර්ණ කරනු ලැබුවේ අනකත් මන්ත්‍රීවරුන්ට ඔන්ලයින් ක්‍රමයට තොරතුරු වෙවීම සඳහා මග පෙන්වීමක් ලෙසයි. මෙතර අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්පත් මහතාද අද සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අත්සජේ හිමියන් විසින් මෙහිදී ආගමික වතාවත් සිදු කර අභිනව අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ආශිර්වාද පළ කර සිටියා. අමාත්‍යංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 40කින් සමන්විත නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට දියුණු වීමට නියමිතව තිබෙනවා. ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී නව පාර්ලිමේන්තුවේ අමාත්‍යංශ 28ක සහ රාජ්‍ය අමාත්‍යංශ 40කට අදාළව අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් හෙට පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිසරයේ පිහිටි මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දීමට නියමිතව තිබෙනවා. කැබිනට් අමාත්‍යංශ 28ට සහ රාජ්‍ය අමාත්‍යංශ 40ට අයත් ආයතන සහ විෂයපතයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ දින නිකුත් කෙරුණු අතර කැබිනට් අමාත්‍යවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා පැවරෙන ආයතන හා විෂයපතයන්ද අදාළ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව දියුරුම් දීමට පෙර කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත පැවරෙන කාර්යභාරයන් හා විෂයපතයන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ප්‍රථම අවස්ථාව ලෙසයි මේ ඉතිහාසගත වන්නේ. මෙවර නියෝජ්‍ය අමාත්‍ය දුහුර නොමැති අතර අධ්‍යාපනය සඳහා කැබිනට් අමාත්‍යවරයාට අමතරව එම විෂයපතය සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් සිය දිනක උපත් කරන අතර වැවිලි කර්මාන්ත නාගරික සංවර්ධන නිවාස යන අමාත්‍යංශ සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු බැගින් පත් කිරීමටද නියමිතයි. මෙවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට ශ්‍රී ලංකා පොලිසිය අභ්‍යන්තර හා සුදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතට පත් කර තිබෙනවා. මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදල මුදල් අමාත්‍යංශය යටතට පත් කර ඇති අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි රාජ්‍ය අමාත්‍යංශය යටතටයි පත් කර තිබෙන්නේ. මෙවර අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය එක් අමාත්‍යංශයක් බවට පත් කර තිබීම විශේෂත්වයක්. අමාත්‍යංශ ව්‍යුහයේ සැකසීමේදී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මෙතර හිට දිනේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව පරිසරයේ පිහිටි මගුල් මඩුවේදී සිදු කිරීමට නියමිත අමාත්‍යවරුන් දියුරුම් දීමේ උත්සවයේ කටයුතු මෙන්ම එහි ආරක්ෂකත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීමට වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා අද එම පරිසරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. යුද හමුදාපති ලුතුනෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සුනරත්න මහතුරුන් ඊයේ දිනේදී දියුරුම් දීමේ වැඩ කටයුතු පිළිබඳව විශේෂ නිරීක්ෂණයක් සිදු කරනු ලැබුවා. පාස්කු ඉරිදා එල්ලබූ ත්‍රස්ත ප්‍රහාල බාඩාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එළවෙන සතියේ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ හිටපු අමාත්‍ය සාකල රත්නායක යන මහතුරුන් හට දැනුම් දී තිබෙනවා. පාස්කු ඉරිදා එල්ලූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එළවෙන සතියේ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙසට ප්‍රහාරය සිදුවන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට සහ එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රුවන් විජේවර්ධන මහතාට මෙන්ම හේටපු නීති හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. යනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 21 වන දින ජනාධිපති විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති අතර ඒ දිනම විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙසට හිටපු නීති හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත්තේ ලබන 18 වෙනිදායි. මුළුමහත් ලෝකයේම බලාගත් COVID-19 වෛරසය මේ මොහොත වන විටත් ලොව කොතනක හෝ තැනක මිනිස් ජීවිතයක් බිලි ගනිමින් සිටිනවා. මුළු ලෝකයේම අඩපණ කළ මෙම භයානක වෛරසය තුරන් කළ හැකි දිනයක් පිළිබඳව සෑම මිනිසෙකුම සිහින මවමින් සිටිනවා. එම සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් COVID-19 සඳහා නිෂ්පාදනය කරනු ලැබූ එන්නතක් අද ලොව ප්‍රථම වරට සිය රටෙහි රෝගීන්ට ලබා දීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් අනුමැති
ජනාධිපතිය හිමි කර දුන්නා විශේෂත්වයේ එම ඉන්නත සිය දියණියටත් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමයි මේ අතර චීනය අබුට අපි සමග ඒකාබද්ධව අත්හදා බන්නු ලැබූ තවත් ඉන්නතක්ද සාර්ථක ප්‍රතිඵල ළඟා කරගෙන තිබෙනවා चीन वुहान नगर आरंभे सटहन कोविड-19 वायरस मेवर विट लोबपुरा मारांतिकलेस मिनिसुन लक्षकरण दिवी आयमी करमी वायरस से तत्पर इन तत्पर लोके बहुत रटबले मिनिसुन सिया दहास करने इन वेला का पसुबी मक लोक बालबतुन पावा वायरस से हमें पराजित पातुना तैनिन तैना माले सिरुरु पास आतरसंग वेती लोके बहुत रटबल वायरस से टे विविध प्रतिकार क्रम अत्यधा बेरुआ एवं इस पसुबी मक वायरस से टे इरेवर लोक पालमु इन्नतनी රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් අද දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළා. Putin emphasized that the vaccine underwent the necessary tests and has proven effective, offering a lasting immunity from the coronavirus. මොස්කෝවේ ගැමෙලියා පරීක්ෂණ ආයතනය විසින් නිෂ්පාදනය කළ මෙම කොවිඩ් එන්නත රුසියාව තුල අද දිනේදී ලියාපදිංචි කර ඇති බවයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර නිෂ්පාදනය කරන ලද එම එන්නත ලබා දුන් පිටස අතර ඔහුගේ දියණිය දවන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එසේම වෛරසය අඩපණ කිරීමට එක්සත් අරාබි එමිරාජ්‍ය චීන සමග එක්වෙමින් නව එන්නතක් නිර්මාණය කිරීමට මුල් අඩිතාලම සකස් කළ පුවතක් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මෙම එන්නත නිර්මාණය කිරීම සඳහා මැදිහත් වී ක්‍රියා කර ඇත්තේ අබු ඩාබි සෞඛ්‍ය අමාත්‍යාංශය අබු ඩාබි කෘතිම පුදි පරීක්ෂණාකාරය G42 සමාගම හා චීන ජාතික බයෝටෙක් සමාගමයි. අදාළ එන්නත යොදා ගනිමින් පළමු සහ දෙවන අධිරේ පරීක්ෂණ සාර්ථක වී ඇති බවයි විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ. මෙති පරීක්ෂණ සිදු කළ බොහෝ එන්නත් දෙවන අධිරේ පමණක් සාර්ථක වුද මෙම එන්නත දෙවන අධිරේ සාර්ථකත්වයට ළඟා කර ගැනීමට හැකිවීම මුළු ලෝකෙම ලද ජයග්‍රහණයක්. අදාළ එන්නතේ දෙවන අධිරේ පරීක්ෂණ කටයුතු පසුගියදා ආරම්භ වී ඇති අතර ඊට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන් 15,000කට පමණ මේ එන්නත් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. අත්දැක බැලීම සඳහා නියදියක් ලෙස යොදාගෙන ඇත්තේ වයස අවුරුදු 18ත් 60ත් අතර පසුවන්නන්. මේදී පළමු අධිකර යටතේ පුත්කලින් 5000කට මෙම එන්නත ශරීරගත කර ඇති අතර එය ශරීරගත කර විනාඩි 30ක පමණ කාලයක් ගත වනතුරු වෛද්‍යවරුන් එයින් සිදුවන අතුරු ආබාධ හා ආසාත්මිකතා පිළිබඳව නිරීක්ෂණය කර තිබෙනවා. එසේම දෙවන අධිරේදී අදාළ පිටිස දින 21කට පසු නැවත එන්නත ශරීරගත කළ මධ්‍යස්ථානයට යා යුතු අතර COVID-19 වෛරසයට එරෙහිව ප්‍රතිදේහ පරීක්ෂා කරන්නේ ඉන් දින 14කට පසුවයි. වෛරසය හමුවේ තවමත් බොහෝ රටවල් වසා දමා ඇති අතර දරිද්‍රතාවයද ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට ලොව පුරා පාසල් ළමුන් මිලියන ගණනාවකට සිය අධ්‍යාපනයේද අහිමි වී ගොස් අවසන්. මෙලෙස අත්හදා බලන එක එන්නතක් ඕ සාර්ථක වන්නේ නම් හුස්ම අදිනා ජීවිතයකට එය තවත් බලාපොරොත්තුවක් වනවා නොඅනුමානයි. මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරනු ලද ජාතක ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දිනකගේ නම් තුලත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දිනකගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 17ක් ඉලංගේ තමිල් අරසු පක්ෂය සහ අකිල ඉලංගේ තමිල් කොංග්‍රසය නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුයි මෙලෙස ගැසට් කර තිබෙන්නේ. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, නීතිඥ සාගර කාර්යවසම්, හිටපු මහබැංකු අධිපති වරලත් ගණකාධිකාරී අජිත් නිවාඩ් කප්‍රාල්, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සප්රි, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත බණ්ඩාර
මහාචාර්ය චරිත හේරත් සමාජ ක්‍රියාකාරී ගෙවිඳ කුමාරතුංග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහාචාර්ය තිස්ස විතාරණ ඉංජිනේරු යදාමිනී ගුණවර්ධන ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් ව්‍යාපාරික ටිරාන් අලස් විශේෂඥ වෛද්‍ය සීතා අනබේපොළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටකොඩ ව්‍යාපාරික මොහොමඩ් ෆලිල් මර්ජාන් යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළව මෙලෙස නම් කර තිබෙනවා මීට අමතරව ඉලංගේ තමිල් අරසු පක්ෂයෙන් තවරාජා කලේ අරසන් සහ අකිල ඉලංගේ තමිල් අරසු කොංග්‍රසයෙන් සෙල්වරාසා ගජේන්තිරන් යන මහත්වරුන් පාර්ලිමේන්තු සභිකයන් ලෙස නම් කර තිබෙනවා කෙසේ වෙතත් සමග ජන බලවේගයේ ජාතික ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂයට අදාළව ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර මෙතෙක් නම් කර නැහැ මෙතර අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පිළිබඳව හෙට දින සාකච්ඡා කරන බවයි එම පක්ෂයේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම බලවේගයේ නියෝජිතයන් අද සමගි ජනබල වේග මූලස්ථානයට රැස්වුණා එහිදී සමගි ජනබල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී සුළු පක්ෂවල නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ තම පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අවශ්‍ය නොවන බවයි පසුගිය පස්වනදා පැවති මහා පැතිවරණයේදී සමගි ජනබල වේගයට ජනතාව විසින් ලබා දුන් ඡන්ද ප්‍රතිශතයට අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක් ඔවුන්ට හිමි වුණා මෙලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන් 7 දෙනා පිළිබඳව පසුගිය දිනවල විවිධ සාකච්ඡා පැවැත්ුණා ඒ අනුව සමගි ජනබල වේගෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව සඳහා පත් කරගනු ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව විවිධ ප්‍රකාශන පසුගිය දිනවල නිකුත් කෙරුණත් ඒ පිළිබඳ නිල වශයෙන් වන සාකච්ඡා පැවැත්ුණේ අද දිනේදී යනුව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සුළු පක්ෂ නායකින් අද සමගි ජනබල වේග මූලස්ථානයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා සහ සුළු පක්ෂ නායකින් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මේක එන්නන බරක් කරනවා. අපේ ප්‍රශ්නේ ඒක. රටවල වෙන්න. සත්‍යාධි පක්ෂේ ඉදා ඉඳන් හැමදාම බරක් කරගෙන නේද උනේ? නෑ නෑ නෑ. මේ බරක් කොයි ප්‍රතිපත්ති බරක් කොට නෙවෙයි. මේක අපි මිත්‍රශීලී සන්දානයක්. සන්දාන තුල අපි සාකච්ඡා කරලා ප්‍රජාතන්ත්‍රවාදීව අදා සෝමාර් කරගෙන වැඩ කරන එක. හරිද? ජාතික ලයිස්තු අපේ සන්දානේ සමු ජන බලවේ අතක් තියෙනවා. අතක් තියෙනවා. අතම අපේ තමයි. හරිනේ? මේක ප්‍රශ්නයක්. සාකච්ඡා සාර්ථකනේ. ලොකු පන්සිය දොර දෙකම හම්බුණානේ. नायक सजी प्रेम दास अंतिम दिन මම පක්ෂ කීපයක් එකතු වුණානේ ඡන්දෙල්ලුවේ. ඔව්. ඒ නිසා පක්ෂ ඡන්දාන නායකයා ඉන්න සජිත් ප්‍රේමදාස මහතුමාට කිව්වා. එතුමාට තීන්දුව ගන්න කියලා සීරම පක්ෂ එකතුලා එතුමාටම තීන්දුව ගන්න කියලා. හැබැයි ඔබතුමාගේ මූණේ පොඩි අවුලක් පේනවා නිකන් අප්සෙට් එකක්. ලැබුණ නැත්තම් ස්වාධීනව ඉන්නවද? එහෙම ගැටලුවක් නැහැ. තාම සාකච්ඡාවන්ද සාකච්ඡාවක් තියුනේ. හිත වෙනකොට අන්තිම තීන්දුවක් ගන්න. මේවල ගන්න තීන්දුවට අපි ඔක්කොම එක සමගි ජනබලයේ වෙනවා. සමගි ජනබලයේකට මේ ලැබිච්ච ඡන්ද ප්‍රමාණය किसी बल फैम के लिए नहीं है एक सामूति क्रियात्मक किसी में बल फैम कहते हैं दाम सहोद पक्ष के මනෝකල සම්බන්ධිත මනෝකේ ඔබතුමාර බාර දුන්නයි කියලා මේ ඒක තීරණය කරන්න එක නෑ හැමදාම මට බාර දෙන්නේ මම නායකයා මනෝ මාත්‍ය හේම වුණාට දිගම්බර මාත්‍ය යම් කලකිරීමකින් හිටියා මාත්‍යට මුකුත් කියන නෝම දේවල් සාකච්ඡාවේ ශීලීත්වය අද කියලා මම දිද්දේ කොච්චර කල් ඇයිද ඔබතුමාට තියෙන හදිස්සිය මට නෑ සංජාත් වක්ස් නායකතුමා මේ සත්‍ය ඉවත් වෙනවා කියලා කියනවා අලුත් නායකෙක් ඉවත් වෙනවා කියලා කියනවා ඔබතුමාගේ නම නෑ මගේ නම මොනවටද මේ මට 100%
ඔබතුමාට යෝජනාවක් આવොත් අලිය බාරක් අරගෙන මේකත් උත්සල ගන්න කියලා අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීතුමිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මෙහිදී පූජ්‍ය ගලුගඩත්තේ ඥානසාර හිමියන් ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. රටේ නීති සම්පාදනය කරන තැන රටේ ප්‍රතිපත්ති සකස් කරන තැන අපට නියෝජනයක් ලැබුණොත් ඒ ඉතා ප්‍රයෝජනවත් වෙනවා. පක්ෂයේ අරමුදයක් ඇති වෙලා තියෙනවා. මන්ත්‍රී ධූරයේ සම්බන්ධයෙන් ලේකම් හිමියන්ගේ පාර්ශවයෙන් 12 වෙනිදා වෙනකොට කාලයේ මරමින් ඉඳලා දැන් අපට කියනවා ඥානසාර හාමුදුරන්ට තමයි දෙන්නේ. අතනහරගේ පැත්තට කියනවා හාමුදුරන්ට තමයි දෙන්නේ. පක්ෂ සභාපතිට කියනවා ඔබතුමාට තමයි දෙන්නේ. ඔබතුමා තමයි විශ්වාස. අපිට ආරංචියක් ලැබෙනවා 12 වෙනිදා වෙනකොට. මමත් නොවන රතන හාමුදුරුවොත් නොවන ජාතික ලැයිස්තුවේ කවුරුත් නොවන කෙනෙක් මන්ත්‍රී ලෙස දියුරුන් දෙනවා. ඒක මෙහෙවන්නේ ප්‍රංශේ ඉඳලා. නහඳුරුගෝ යාට දෙන්නේ. යාට කරන්න පුළුවන් ටික. මම ගෝ මට ලැබුණොත් මම කරන ටික. ඒක අරබුදයක් නෙමෙයි. මේ ස්වාමින්වහන්සේ මොකද කරන්නේ? අරබුදයක් ඇති බැවින් කියලා පහුවදාම කාටවත් නොකිය ගිහිල්ලා මෙලියුම දෙනවා. පක්ෂයට යෝජනා කරන්න පුළුවන් ඥානසාර හිමියන්ගේ නම. ඒක මැතිවරණ කුමසාරිස්තුමා පිළිගන්නවා. නමුත් 29 දෙනෙක් ඉන්නවා මේ ජාතික ලැයිස්තුවේ. ඒ 29 දෙනාගෙන් කවුරු හරි කිව්වොත් නාම යෝජනා ප්‍රතික්ෂේපිත වෙච්ච ඥානසාර හිමියන් කොහොමද ජාතික ලැයිස්තුවට පත් කළේ කියලා ගැටලුවක් කියනවා. ඊටාම පහසු ක්‍රමයේ සහ නීත්‍යානුකූල ක්‍රමයේ තමයි පක්ෂයෙන් යෝජනා කරනවා. ජාතික ලයිස්තු එකට හෝ දෙකට හෝ 29 දෙනාගෙන් එක්කෙනෙක් මොහොත තමයි මේ ධූරයට යවන්නේ කියලා. වඩා කැමැත්ත තියෙන ඥානසාර හැමදුරන්ට මේක දෙනවා කියලා කිව්වහම ඒක මැතිවරණ කොමසාරිස්තුමා පිළිගන්නවා. ඒක තමයි පහසුම සරලම ක්‍රමය. ගල්කොට පාලමාසලින් ගඟට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණියක් බේරා ගැනීමට උත්සාහ කළ එක්තරා රුපියල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් අදාළ තරුණිය දිවි කිලීමෙන් සිටියදී ගම්වාසීන් විසින් බේරාගෙන පාරතුර රෝහලට ඇතුළත් කර බබයි අප වාර්තාකරු සඳහන් කළේ. බණ්ඩාරකම පානතුර මාර්ගයේ බොල්කොට පාලමසලින් ගඟට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණියක් බේරා ගැනීමට උත්සාහ කළ එක්තරා රුපියෙක් දියකිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද දවසේ 11ට පමණ මේ පානතුර සිදුව ඇති බවයි. තරුණිය බේරා ගැනීමට උත්සාහ කළ එම තරුණියගේ ඥාති සොහොයුරකද වන එක්තරා රුපියා අද දවසේ කාලයේ අතුරුදහන් වී තිබු අතර පැය ගණනාවක් තිස්සේ පානතුර පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව අද සවස 6:30ට පමණ අදාළ පුද්ගලයාගේ මලසිරුර සොයා ගැනීමට හැකි වී තිබෙනවා. කෙසේ නමුත් දියේ ගිලිමින් සිටි තරුණිය ගම්වාසීන් විසින් බේරාගෙන පානතුර රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණිය බොල්ගොඩ පාලමසලට පැමිණ තමා ගඟට පැන සියදිවි හානි කර ගන්නා බව පවසමින් සිය නිවසයන්ට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට වාර්තා වෙනවා. එම අවස්ථාවේදී එම තරුණියගේ මව සහ ඥාති සොයුරා ඇයව බේරා ගැනීමට මේ ස්ථානයට පැමිණ තිබෙනවා. එවන විටත් ඇය ගඟට පැන සිටින බව දැක ඇයව බේරා ගැනීමට එම තරුණයාද ගඟට පැන තිබූ බවටයි අප වාර්තාකරු සඳහන් කළේ. අදාළ තරුණිය මීට පෙර ඇය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ තරුණයාගෙන් වෙන් වී ඇති අතර ඒ හේතුවෙන් රූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ උදාහරණ බවට එම තරුණියට ප්‍රකාශ කර තිබෙනවා. මේ හේතුවෙන් තරුණිය සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවටයි වාර්තා වුණේ. රජයට ලබා දී ඇති 3/2 බලය අයිතු ලෙස භාවිතා කිරීමට කටයුතු කළහොත් එයට එරෙහිව සමග ජනබල වේගය සටන් කරන බව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපතු එස් එම් මරිකාර් මහතා පවසනවා. යතුකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී පෙනෙන ප්‍රධාන කාරණයක් තමයි රටේ ජනාධිපති සහ අගමැතිවරයා පක්ෂ දෙකකින් පැමිණීම මේ රටට සුදුසු නැහැ කියලා. නමුත් රටේ අවාසනාවකටද මම දන්නේ නැහැ ජනතාවට තීරුම් ගියේ නැහැ සජිත් ප්‍රේමදාස කියන නායකයා වැඩ කරන්න ඕමනාව තියෙන පන්ති පාට කුල බේද තියෙන නායකයෙක් නොවන වගේ තීරුම් ගත්තේ නැහැ. රජයට ලබා දීලා තියෙන 3/2 ආසන්න ඡන්ද ප්‍රමාණයක් හරහා ඔවුන්ගේ ආණ්ඩුවේ දේවල් වලට කකුලෙන් අදින්න අපි සූදානමක් නැහැ.
මේ බලය අයිතු ලෙස පාවිච්චි කරලා මේ රට ඒකාධිකරණයකට හොරකමට වංචාවට දූෂණයට ඇදගෙන යනවා නම් පළවෙනි දවසේ සිට මේකට විරුද්ධව සටන් කරන්න ජනතාව ඒකරාශී කරන්නත් අපි සූදානම්. රටට යහපත් වන කාරණා ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම සහයෝගය ලබා දෙන පළවෙනි වතාවට පක්ෂකින් එළියට ආව පක්ෂයක් ආණ්ඩු කරනවා පක්ෂකින් එළියට ආව පක්ෂයක් ප්‍රධාන විපක්ෂයේ බාට පත් වෙලා තියෙනවා. අවංකවම කියන්න ඕන කනගාටුවෙන් 1994 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පක්ෂය බාර ගන්නකොට 43.3 ගානක ඡන්ද පදනමක් එක තමයි බාරගත්තේ. අද එතුමා 102.15ට බස්සලා තමයි නික්ම යන්න ලෑස්ති වෙන්නේ. දැන් සමහර අය 102 පක්ෂේ නායකයා වෙන්න ට්‍රයි කරනවා. ඒගොල්ලෝ 102 පක්ෂේ නායකයා පාර්ලිමේන්තු මැදලත් නෙමෙයි දැයි ඒගොල්ලක්. සෑහෙන කාලයක් තිස්සේ සටන් කරා රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයෙන් අයින් කරන්නේ. දැන් එතුමා නායකත්වයෙන් අයින් වෙලා තියෙනවා. අයින් වෙලාද? අකිල කියන බොරු කියලා ඒගොල්ලෝගේ තව කට්ටිය Facebook එකේ දාලා තිනු මම දැක්කා. එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගයේද මේ වන විට දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බව කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පානතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලංකා දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අපි දකින්නේ කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුන්ට තියෙන බලතල එම ඇමතිවරයා දිවුරුම් දීමටත් ප්‍රථම ගැසට් කරලා තිබීම මම හිතන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි දේශපාලන ඉතිහාසයේ අපි වර්තමානයේ තුල දකින්නේ. වෙනද මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ඇමතිවරයා දිවුරුම් දීලත් සුමාන දෙක තුන නැත්තම් මාසෙ බලාගෙන ඉන්න වෙලා තියෙනවා තමන්ගේ විෂයපතේ මොකද්ද ඒක හරියට ගැසට් කරලවක්වත් නැති නිසා කියලා. ඉතින් අන්න එවැනි තත්ත්වයක තිබිච්ච රටක් තමයි මේ ගොඩනැගීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උත්සාහ ගන්නෙ. සජිත් ප්‍රේමදාස පොරොන්දු දුන්නේ ජාතික ලයිස්තු වෙනොත් ඒ පක්ෂවලට ඒ අවස්ථාව ලබා දෙනවා කියලා. අද වෙනකොට ඒ අවස්ථාව ලබා දෙන්න බැරුව මේ ඇයිට ජාතික ලයිස්තුව නම් කරගන්නටත් බැරි තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. ඒක නිසා මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂ විතරක් නෙවෙයි සමගි ජන බලවේගයත් අද දෙවන්ත අර්බුදයකට පත් වෙලා තියෙන වැටිලා තියෙනවා. ඒක නිසා දේශපාලන වශයෙන් අපි ඇත්තටම කනගාටු වෙනවා අපට ප්‍රබල විපක්ෂයක් නොලැබීම පිළිබඳව. මොරිෂස් දිවයින අසන්නේ ඉන්ධන නෞකාවක සිදුවූ අනතුරක් හේතුවෙන් මෙවන විට ඉන්දිය සාගර කලාපයවට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. තෙල්හිරුම් තත්ත්වය හමුවේ ඉන්දියන් සාගරයවට දේවර කටයුතු වලටද බලපෑම් එල්ල විය හැකි බවයි පරිසරවේදීන් අනතුරු වඟවන්නේ. මොරිෂස් ඉන්දියානු සාගරයේ දූපත් රාජ්‍යයක් වන අතර සංචාරක ව්‍යාපාරය මූලික කරගත් ආර්ථික රටාවක් මෙම රට තුළ ක්‍රියාත්මක වනවා. ඩොඩෝ පක්ෂියාගේ එකම නිවහන ලෙස සැලකෙන මොරිෂස් දූපත් ජෛව විවිධත්වයෙන් අනූන වන අතර සාගර ජීවීන්ට හිතකර පාරිසරික කලාපයක් මොරිෂස් දූපත්වට කලාපය තුළ දැකගත හැකි. ගිය වසරේ පමණක් මොරිෂස් සංචාරක කර්මාන්තයේ නගා සිටුවීම සඳහා වෙන් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක්. මොරිෂස්හි සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල කරමින් 25 වනදා ජපානයේ නාගශිකී නැව් සමාගමට අයත් බොරතෙල්ටොන් 4000ක් රැගත් නෞකාවක් මොරිෂස් දූපතට ආසන්නයේ කොරල් පරයක ගැටි අනතුරට ලක් වුණා. මෙම අනතුර හේතුවෙන් මොරිෂස් දූපත අවට මෙන්ම ඉන්දිය සාගර කලාපය වෙතත් බොරතෙල් කාන්දු වීම සිදු වුණා. මේ වන විට ටොන් 1000කට ආසන්න බොරතෙල් ප්‍රමාණය කාන්දු වීමට ලක්ව ඇති අතර මෙය මොරිෂස් දූපත වෙත බලපෑ ප්‍රබලතම පාරිසරික හානිය බවයි පරිසර වේදීන් පෙන්වා දෙන්නේ. නෞකාවේ ඇති හානියටපත් ටැංකිය තුලින් තවදුරටත් බොරතෙල් කාන්දුවෙමින් පවතින අතර තවත් ටොන් 2000කට ආසන්න ප්‍රමාණයක් නෞකාව තුළ රැඳී පවතින බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර අදාළ නෞකාව ගිලියාමේ අවදානමක පවතින අතර නැවේ බඳ කොටසේ ඉරිතැලීම් කිහිපයක්ද නිරීක්ෂණය වී ඇති බවයි මෙහියුම් කණ්ඩායම් පෙන්වා දෙන්නේ. අනතුරටපත් නෞකාවේ ප්‍රවාහනය කරනු ලැබූ බොරතෙල් ඉවත් කිරීමේ කටයුතු ජපානයේ විසින් ගුවන් මගින්ද සිදු කරන අතර අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අදාළ බොරතෙල් ඉවත් කිරීමේ කටයුතු සඳහා දැඩි බාධා එල්ල වී තිබෙනවා. මේ හමුවේ රට තුළ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තරයේ සහාය පැතීමට මොරිෂස් අගමැති ප්‍රවීන් කුමාර් ජගනාත් කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම බොරතෙල් කාන්දු වීම හමුවේ මොරිෂස් දූපත අවට පාරිසරික කලාපයට මෙන්ම ඉතා සංවේදී සාගර කලාපයක් ලෙස සැලකෙන ඉන්දිය සාගර කලාපයටද දරුණු බලපෑම්
සැම් එල්ලවනු ඇති බවටද පරිසර වේදීන් අනතුරු අඟවනවා. තෙලිවිසිරි මහරහා මේ ප්‍රදේශයේ තියෙන සම්පූර්ණ ජීවජත්ව විනාශය පත්වලා තියෙන මේ වෙද්දී මොකද අවශ්‍ය වේලාවදී තීරණ නොගැනීම නිසා තමයි මේ තත්ත්වයට හේතු වුනේ. තව අවුරුදු 10ක් විතර අනිවාර්යෙන් මේ තෙල් විනාශය නිසා වුණ හානිය බලා ගන්න පුළුවන් වේවි. ඒතොර මේ තත්ත්වයේ අයිති යථා තත්ත්වයට පත් කරන්න ඉතාමත් විශාල පිරිවැයක් සහ ඉතා වැඩි ආයසයක් දරනත් සිදු වෙවි. මේ වගේ තත්ත්වයන් ලංකාවෙත් ඉතා කුඩා ප්‍රමාණයෙන් සිදු වුණා. අපි දන්නවා උස ටිකේ ප්‍රදේශයේ වගේම දික්කොයට ප්‍රදේශයේ මේ තෙලිවිසිරිම් වුණා. පසුගිය වසර 5 ඇතුළත තෙලිවිසිරිම් 4ක් විතර ප්‍රමාණයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් මේ වගේ විශාල හානියක් වුණේ නැහැ. කෙසේ හෝ මෙම මොරිෂස් දෙවෙනි ආශ්‍රිතය වුණ තෙල් විසිරි මහරහා ලංකාවට බලපෑමක් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද මේ දෙවෙනි තියෙන්නේ මැඩගස්කරේට ඉතාමත් ආසරෙන් ඉන්දියන් සාගරය ඉතාමත් පහළ ප්‍රදේශ නිසා. ලංකාවේ මේ වෙද්දී දෙවුන්දර තුඩුවෙන් නාවික සතුන් 6ක් 7ක් වෙන දුරකින් ලෝකී ඉතාමත් විශාලතම තෙල් නැව ගමන් කරන මාර්ගයක් පිහිටලා තියෙනවා. එතන මේ තෙල් නැව ගමන් කරන මාර්ගයේ ගමන් කරන තෙල් නැව මීට වඩා ඉතා විශාල තෙල් නැව. මේ තෙල් නැවත් ඕනම අවස්ථාවක යම්කිසි අපදාවකට ලක් වීමේ හැකියාවක් තියෙනවා. එසේ වුවහොත් අනිවාර්යෙන් ලංකාවේ කිරින්ද ප්‍රදේශයේ සහ නැගෙනහිර ප්‍රදේශයෙන් පටන් ගන්න වෙරළ තීරය අන්කොල්ලම සහ මීගමු සහ පුත්තලම දක්වා වෙන වෙරළ තීරයට තෙලිසිරීමෙන් වෙන පුළුවන් හානිය ඉතාමත් වැඩි. ඒ නිසා මේ වෙද්දී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂා අධිකාරිය මේ තත්ත්වය තේරුම් අරගෙන තෙලිසිරීමක් උනෝතින් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන ඉතාමත් හොඳ සූදානමක් පසු වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති මෙන්ම ජපානයේ හිටපු තලාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඒ මහතා 62 වියේ පසු වුණා. ගංගානාත් දිසානායක මහතා ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර තිබෙනවා. මේ අතර කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අභාව ප්‍රාප්ත අතුල සේනානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුවරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ස්වාමි පුරුෂයා වන අතුල සේනානායක මහතාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පීඩී පෞද්ගලික රෝහලකදී පසුගිය 9 වෙනිදා අභාව ප්‍රාප්ත වුණා. බ්‍රිටිෂ් සිටි 18 වෙනි පොලිස්පතිවරයා වන ස්ටැන්ලි සේනානායක මහතාගේ පුත්‍රයා වන ඒ මහතා මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ අතර මෙවර මහමැතිවරණයෙන් සමුජ ජනබල වේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ කනිෂ්ක සේනානායක මහතාගේ පියාද වෙනවා. මිය යන විට ඒ මහතා 64 වන වියෙහි පසු වුණා. ඒ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා පූජ්‍ය පක්ෂය ඇතුළු දේශපාලඥයන් පුරපති නිල නිවසට පැමිණ සිටියා. අභව ප්‍රාප්ත අතුල සේනානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. අධ්‍යක්ෂ ප්‍රධානී මෙන්ම ජපානයේ හිටපු තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාද අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ජනමාධ්‍ය පිළිබඳ හසල අධ්‍යක්ෂින් ඇති ධම්මික ගංගානාත් දිසානායක මහතා ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙසට කලක් කටයුතු කළා. මහත් ජනප්‍රියතාවයට පත් පැනවලුණු නමින් තීරු ලිපි පෙළක් ලියා ඇති ඒ මහතා ග්‍රන්ථ කිහිපයක කතුවරේ. මේ අද විට ඒ මහතා 62 වියෙහි පසු වුණා. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම මෙම හෙට උදැසන 6ට සුබරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.